මේ ඔබවහන්සේගේ නම සහ මේක මොකක්ද ආවේ කියන එක පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි. මම බලංගොඩ කස්සප හාමුදුරුව, ශාකපුත්‍රෝ ජාතික සංවිධානයේ ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ, එවන් අපේ හෙළබගම් ජාතික ව්‍යාපාරයේ අපේ මහත්මයා ආවපිත් එක්ක. ඉතින් අද අපි මැතිවරණ කොමිෂන් සභාවට වැඩම කරන්නට යෙදුනා. ඔබ දන්නවා ලබන ඉල්පුන් පොහෝ දිනට පෙර ආතූ දිනේ නොවැම්බර් 14 වෙනිදා මහා මැතිවරණය පවත්වන්න නියමිතයි. මුලින්ම අපේ රටේ නවවන විධායක ජනාධිපතිවරයේ විදිහටපත් වුණු අනුර කුමාර් දිසානායක මහත්මයාට අපි සුභාසින්සන එක්කන තුන්වරුනේ අනන්ත ආශිර්වාදයේ කරන මේ රට දූෂණයෙන් තොරව ආර්ථික සමෘද්ධියක් කරා දැහැමිව පාලනය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා. ඉතින් ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුව විසිරවලා මහා මැතිවරණයට දින නියම කළා නොවැම්බර් 14 වෙනිදා. අපි දන්නවා නොවැම්බර් 15 වෙනිදා ඉල්පුන් පොහෝ දිනේ. ඒ දිනට තමයි කටින පින්කම් බොහෝ විහාරස්ථානවල යෙදිලා තියෙන්නේ. පටවිරිව නෙජාතු කම්පතේ නෙචලති මීරු රිවාති වායුනා වජිරමව නිභිච්චතේ ගණන් තමිධමතෝ කටිනහන්ති බුච්චති. ඒ කියන්නේ ලෞතර බුදුරජාන් වහන්සේගේ ධර්මදේශනාන් වලට අනුකූලව මේ මහපොළොව කම්පා වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ වගේම තමයි මහා මේරු පර්වතයේ සතර දිගින් හැමන සුලගින් මෙසල් වෙනවා. ඒ වගේම තමයි දියමන්ති පර්වතයක් එහෙම ලේසියෙන් බිඳින්න බෑ. ඒ වගේ මහා පින්කමක් තමයි කටින පින්කම කියලා කියන්නේ. ඉතින් මේ නොවැම්බර් 14 වෙනිදා මැතිවරණයේ ප්‍රකාශයට පත් කරාට පස්සේ නොවැම්බර් 14 වෙනිදා මිනිස්සු ඡන්දපොළට ගිහලා ඡන්දය භාවිතා කළා. නොවැම්බර් 14 මැදම රාත්‍රී වගේ වෙනකොට තමයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන්න පටන් ගන්න. ඉතින් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි බොහෝ වෙලාවට බොහෝ විහාරස්ථානවල කටින පෙරහැර එදින රාත්‍රියේ තමයි වීදි සංචාරය කරන්නේ. අසනීපයෙන් ඉන්නකොට ඒ අම්මලාට බොහෝ වෙලාවට විහාරස්ථානෙට යන්න බෑ. ඒ නිසා සෑම නිවසකටම මේ කටින චීවරේ වඩම්මනවා. ඉතින් බැරි වෙලා හරි දැන් අපි දැක්ක පහුගිය ජනාධිපතිවරණයේදී එදින රාත්‍රී ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරා. ඒ වගේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරොත් අවුරුදු ගාණක් මිනිස්සු බලාගෙන ඉඳලා මේ ලබා ගත්තා වූ කටින පෙරහැර තමන්ට ඍෂිසේ කරගන්න හැකියාව අහිමි වෙනවා. ඉතින් ඒක මේ බෞද්ධ ජනතාවගේ සිත්‍රදීම. අපි මේ මැතිවරණේ තියන්න එපා කියන අදහසක් නෙවෙයි මෙතනින් කියන්නේ. අපි ජනාධිපතිවරයාට සිහිපත් කරන්නේ දින දෙකකට මෙහායින් හෝ එහෙම නැත්නම් පොහොයට පස්සේ දින දෙකකට පස්සේ හෝ මේ මැතිවරණයේ තබන. මොකද ඊට අවශ්‍ය ප්‍රතිපාදන මේ වෙනකොටත් තිබෙනවා. අපි මැතිවරණ කොමිෂන් සභාවේ බලධාරියෙක් එක්ක සාකච්ඡා කරා. එතුමා කෝ එතුමාට තීන්දුවක් ගන්නට බලයක් නැහැ. මේ සම්බන්ධව ජනාධිපතිවරයා තමයි දින නියම කරලා තියෙන්නේ. නිසා ජනාධිපතිවරයා තමයි මේ සම්බන්ධව තීන්දුවක් ගන්නට අවශ්‍ය වෙන්නේ කියලා. විශේෂයෙන් ජාතික ජනබල වේගයට ලොකු දැවැන්ත චෝදනාවක් එල්ල වෙනවා. මේ බුදුදහමට දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරනවා. ඒ වගේම තමයි නිරාගමික රාජ්‍යයක් කරා මේ රට මෙහෙවනවා කියලා. ඉතින් මං හිතන මේ වගේ දෙයක් සිද්ධ වුණොත් එයින් චෝදනාව සහ අගතියටපත් වෙන්නේ ජාතික ජනබලවේගයමයි. ඒ නිසා අපි අනුර කුමාර් දිසානායක ජනාධිපතිවරයාට සිහිපත් කරනවා ඔබට පුළුවන් නම් ලොකු දෙයක් මේ දිනය ටිකක් ඉස්සරහට ගන්න. ඒ කියන්නේ නොවැම්බර් 14 නැතුව පෝයට පස්සේ දවසට පස්සේ දවසේවත් මේ මහා මැතිවරණය පවත්වන්න කියලා අපි ඔබතුමාට ඉතාමත් කරුණා මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරනවා. මේක බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව විදිහට කරන සිහිපත් කිරීමක් මිසක් මොකොත් එහෙම ප්‍රචණ්ඩත්වයේ කරා මෙහෙයවීමක් නෙවෙයි. දැන් හමුතරනේ ඔබ වහන්සේ කියන්නේ පොය ප්‍රශ්නේ ඊට පස්සේ ඊට කල් ගියොත් එහෙම අපස උසස් පෙළ විභාගයේ මාසයක් පුරා පැවැත්වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ කියන්නේ මේ පොයට කලින් පවත් ගන්න ඕනේ. පොයට කලින් හෝ පොයට පොය තියෙන 15 වෙනිදානේ. එතකොට මේගොල්ලන්ට පුළුවන් 12 හෝ ඊට මෙහා දිනයක් ගන්න. එහෙම නැත්නම් පුළුවන් අපොස්තොස්පල විභාගයේ පවත්වන 25 වෙනිදා මට මතක විදිහට ආරම්භ කරන්න. එතකොට 14 වෙනිදා ඉඳන් 25 වෙනිදා දක්වා දින 11ක් තියෙනවා. ඉතින් ඊට මෙහා කාලය ගන්න පුළුවන්. විශේෂයෙන් පොයට පස්සේ දින කිහිපයකට පිටිපස්සේ ගත්තනම් තමයි වඩා උචිත වෙන්නේ. මොකද අපේක්ෂකෙයින්ට නාම යෝජනා බාර දෙන්නටත් තිබෙනවා යම් දින ගණනාවක්. ඒ කාලයේ මගහැරිලා ඊට පස්සේ තව පුංචි වෙලාවකින් මම හිතන්නේ මෙතිවරණ පවත්වන එක සුදුසු නැති හින්දා වෙන්නේ නැති මේ දිනයට ගත්තේ. විශේෂයෙන් මම හිතන්නේ ඉල්මහා සමිරුවක් තියෙන්නේ 13 වෙනිදා. ඊට පස්සේ දවසේ මේක පැවැත්වීම තුළ යම් පාර්ශ්වයකට අගතියක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ නිසා විශේෂයෙන් අපි බෞද්ධ භික්ෂුන් වහන්සේලා විතර මේ වෙනකොට සාකච්ඡා මට්ටමේ පවතිනවා. සාපේ මහානායක හාමුදුරුවෝ මේ වෙනකොට සාකච්ඡා කරමින් පවතිනවා. මම හිතන්නේ ජනාධිපතිතුමත් මේ සම්බන්ධව දන්නවා.
මේ වෙනකොට ජනාධිපතිතුමා දන්න මේ සම්බන්ධ විරෝධයක් එල්ලවෙමින් පවතිනවා කියලා. ඉතින් ඒ විරෝධය තවදුරටත් ප්‍රබල නොකරගෙන නැවත ගැසට් එකක් ගහලා මේ දින ඉදිරියට දාන්න කියන එක තමයි අපි බෞද්ධ භික්ෂූන් වහන්සේලා විදිහට සිහිපත් කරන්න. මොකද 70%කට අධික ප්‍රමාණයක් කියන්නේ මේ රටේ බෞද්ධයෝ. මොකද ඊළඟ අවුරුද්ද වෙනකොට ඒ කටින පින්කම කරගන්නේ උපාසකම්ම ජීවත් වෙලා නැති වෙන්න පුළුවන්. මොකද වෙන පොයක් වගේ නෙමෙයි මේ කටින පොය කියන අවුරුද්දටම එකපාරයි කටින චීවරයක් මිනිස්සුන්ට පූජා කරගන්න අවස්ථාව ලැබෙන. ඉතින් ඒ මහා පින්කමට බාධා කරන්නට එපා කියලා අපි ජාතික ජනබලවේගයේ විධායක සභිකේන්ට සිහිපත් කරන, විශේෂයෙන් ජනාධිපති වේරාට සිහිපත් කරන ඔබ මේ රටේ නායකයා, මේ රටේ මුදුන් මල්කඩ වෙන දන්දාතුන් වහන්සේ. ඉතින් බෞද්ධයෝ තමයි මේ රටේ ඔබතුමාට වැඩිපුරම ඡන්දෙ දුන්නේ, සිංහල බෞද්ධ ජනතාව. ඉතින් ඒ ජනතාවගේ අභිලාෂයන් වලට පිටුපාල කටයුතු කරන්න එපා කියලා අපි සමත් ගෞරවයෙන් සහ ඉතාමත් මෛත්‍රී සහගතව සිහිපත් කරනවා. හයි බුවන්, මම ආචාර්ය සුපුන් ජයසිංහ. මම හෙළබිවන් ජාතික ව්‍යාපාරයේ නායක වශයෙන් කටයුතු කරන්නේ. අද අපි මෙතනට ආවේ විශේෂ කටයුත්තක් සඳහා. මැතිවරණ කොමිසමට අපි යම් ලිපියක් බාර දුන්න, සංදේශයක් බාර දුන්නා. ඒකේ පරමාර්ථය වුණේ නොවැම්බර් 14 වෙනිදාට යෙදිලා තියෙන මහා මැතිවරණය දින කිහිපයකින් ඉදිරියට හෝ දින කිහිපයකින් පසුවට යොදන්න කියලා. නමුත් එතෙන්දී අපිට මැතිවරණ කොමිසමේ එක්තරා මැතිවරණ කාර්යාලයේ එක්තරා නිලධාරියෙක් විසින් පවසන ලැබුවා, මේ දින නියම කරනු ලබන්නේ, මේ දින තීරණය කරනු ලබන්නේ ඔවුන් නෙමෙයි, ජනාධිපතිවරයා කියලා. ඉතින් අපි අහන්න කැමති, ජනාධිපතිවරයාට මතක් වුණේ නැද්ද 14 වෙනිදාට දින නියම කරනකොට මහමැතිවරණයට, 13 වෙනිදා කියන්නේ ඔහුගේ ජාතික ජන බලවේගයේ ආරම්භක පක්ෂයේ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය නායකයා රෝහණ විජේවීර සහෝදරයා මියගිය දවස නොවැම්බර් 13. ඒ නිසා හැම අවුරුද්දකම සාමාන්‍යයෙන් ඉල්මහ විරු සමරුව පැවැත්වෙන නොවැම්බර් 13. මේක මතක් වුණේ නැද්ද මේ දින නියම කරනකොට? දැන් ගුණානුස්මරණයක් පවත්වන එකට අපි විරුද්ධ නැහැ, ඒක පැවැත්විය යුතුයි. නමුත් ඒ අනිත් නමුත් නොවැම්බර් 13 වෙනිදා වෙනකොට හරිනම් සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු නැවතිලා තියෙනවා. කිසිදු අපේක්ෂකෙක් ප්‍රවර්ධනය කරන්නත් බෑ, අන්‍ය අපේක්ෂකෙකට අගතියක් ඇති වෙන්නත් බෑ. ඒ නිසා නමුත් මේ ගුණානුස්මරණය 13 වෙනිදා පැවැත්වුවා, මේකෙන් සිද්ධ වෙන්නේ ව්‍යංගයෙන් ඒකෙන් ජාතික ජනබල වේගයට අසාධාරණ වාසියක් අත් වෙනවා, අනිත් අපේක්ෂකයන්ට නැති, අනිත් දේශපාලන පක්ෂවලට නැති. එතකොට මේක මතක් වුණේ නැද්ද මේ දින නියම කරන, සිතාමතාමද මේ දින නියම කිරීමේ දවසේ? ඒ වගේම දැන් අපේ ස්වාමීන් වහන්සේ පැවසුවා වගේ ඊළඟ දවසේ 14 වෙනිදාට පහ වෙන දවිල්ල පොහේ දවසේ, ඉල් පොහේ දවසේ ස්වාමීන් වහන්සේලා වස් පවාරණය කරන කඩින පින්කම් මාලාව අවසන් වන දවසේ. අපි සියලු දෙනාම දන්නවා ඇඳුරු නීතිය වැටීමේ වැටෙන්න පුළුවන් ඉදාට. ඒ කියන්නේ අපිට අත්දැකීම් තියෙනවා, පහුගිය මැති ජනාධිපතිවරණෙත් ඇඳුරු නීතිය වැටුණා ජනාධිපතිවරණයට පස්සේ දවසේ. ඒකට එහෙම වුණොත් මේ සියලු අධ්‍යාත්මික කටයුතු වලට ඒක බාධාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට යම් සැකයක් තියෙනවා, මේ යන්නේ අර හරිනියම සූරියල කියන අනාගමික රාජ්‍යයක් උදා කරගන්නද කියලා. මොකද අපි දැක්ක ජනාධිපති දිවුරුන් දෙන අවස්ථාවෙත් ජාතික ගීයට පස්සේ ස්වාමීන් වහන්සේලා නැගිටිනවා. මේ ලංකා ඉතිහාසයේ මේ සම්ප්‍රදාය කවදාවත් මේක මිට කලින් සිද්ධ වෙලා නැහැ. ස්වාමීන් වහන්සේලා ආර්ය මහා සංඝරත්නයෙන් රටට ඉහළින්. එතකොට මේ ඔවුන්ව බලයට පත් කරපු අර විජාතික බෙදුම්වාදී බලවේගවලට මේ සංඥාවක්ද දෙන්නේ? දැන් මේ අනාගමික රාජ්‍යයක් ආරම්භ වෙලා තියෙනවා. පොය ගැන අපි තකන්නේ නැහැ, භික්ෂුන් වහන්සේලා ගැන තකන්නේ නැහැ, මිනිසුන්ගේ අධ්‍යාත්මික ප්‍රවර්ධනය ගැන අපි තකන්නේ නැහැ කියන්නේ. ඒ නිසාද මේ පෝයට කලින් දවසේ ඉල්මහ විරු සමරුවට පස්සේ දවසේ මේ මැතිවරණය දාලා තියෙන්නේ? මොකද සතියක් තියෙනවා අපසු උසස් පෙළ විභාගයට කලින් සහ පෝයට පස්සේ මේ මැතිවරණය පවත්වන. ඒ නිසා අපි බොහොම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ ජාතික ජන බලවේගයේ සියලු දෙනාට කරුණාකරලා මේ රටේ බෞද්ධයන්ගේ ආගමික හැඟීම රිද්දවන්නත් එපා, ඒ වගේම අසාධාරණ වාසියක් ගන්න උත්සාහ කරන්නත් එපා. ඉල්මහ විරු සමරුවට පහුවෙන්දා මේ මැතිවරණය පවත්වලා මේ දිනේ වෙනස් කරන්න. අපි මේ කකුලෙන් අදින්න කරන දෙයක් නෙමෙයි. නමුත් මේක මේ මෙතන සිදුවන අසාධාරණේ, මේ වරද, මේ කෙනෙහිලිකම කරන්න එපා. මේක නිවැරදි කරන්න කියලා අපි කියන්නේ. ඒ වගේ අපි දින කිහිපයක් කල් දෙනවා, අපි බලන් ඉන්නවා මේක වෙනස් කරනවාද කියලා. එහෙම නොවුනොත් අපි ඉදිරි ක්‍රියාමාර්ගයට යන්න බලාපොරොත්තු වෙනවා. විරු සමරුවෙන් දේශපාලන වාසියක් වෙන්නේ ඔවුන් විරු සමරුව පැවැත්වුවොත්නේ. ඔව්, විරු සමරුව සාමාන්‍යයෙන් ඔබතුමා වැළුවොත් ඉතිහාසෙ විලුවොත් හැම අවුරුද්දකම නොවැම්බර් 13 වෙනිදා ඉල්මා විරු සමරුව පවත්වලා තියෙනවා. එතකොට අපි යම් අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ පවත්වයි කියලා. එහෙනම් පැවැත්වුවොත් එකෙන් අනිවාර්යෙන්
ගැන්ගෙන් යම් වාසියක් ජාතික ජනපදයට අත්පත් වෙනවා. ඒක මාලිමාව හැටියට නෙමෙයිනේ විරු සමරුව පවත්වන්නේ. මාලිමාව හැටියට නෙමෙයි විරු සමරුව පවත්වන්නේ. නමුත් අපි සියලු දෙනාම දන්න කාරණයක් තමයි මාලිමාවේ ආරම්භක නාමය ජනතා විමුක්ති පෙරමුණ. ඒ ආරම්භයේ ජනතා විමුක්ති පෙරමුණ වශයෙන්. ඒ මාලිමාවේ වර්තමාන නායකයා අතීතයේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. මාලිමාව වුණේ මේ මෑතකදී. විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ පවත්වලා ප්‍රතිඵල නිකුත් වෙන්න පටන් ගන්න ඕනේ. ඒක පොය දවසේ දිනේ පුරාම සිද්ධ වෙනවා. ඒතර පොය දවසේ ධර්මදේශනා ශ්‍රවණය කරන් තියෙන අවස්ථාව ජනමාධ්‍ය හරහා සම්පූර්ණයෙන්ම ඇහිරිලා මේ චන්ද්‍ර ප්‍රතිඵල තමයි අහන්නට වෙන්නේ. දැන් මාලිමාවේ ජනාධිපති අපේක්ෂකගේ අනු කුමාර දිශානායක පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරපු නිසා ඔහුගේ පක්ෂයේ විසින් රතින කරලක්වත් රටේ පත්තු කරන්න නොවන විදිහට කටයුතු කර අපි ඒකට ප්‍රශංසාව පොද කරනවා, අපි ඒකට ගෞරව කරනවා. නමුත් මෙතෙන්දි වෙන්නේ පක්ෂවල තමන්ගේ ජනතා නියෝජිතව තමයි පාර්ලිමේන්තුවට උත්සාහවත් වෙන. එතෙන්දී ඒ කට්ටියගේ හැසිරීම කෙබඳු වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා පොය දවසට නිවාඩුවක් රජයෙන් ලබා දෙන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයට. ඉතින් අපි විශ්වාස කරනවා ඒ ආධ්‍යාත්මික සංවර්ධනයට ඉඩ පාදා දෙන තීන්දුවක් ජනාධිපතිවරයා විසින් ගනීවි කියලා.